مقاله بودی؟ سلامی ما سه تحضیری کرده که با هیتو فال همدیم سی دوینی هیتو اتا فالی هست که دا ایه اپی در مقا کاری دکا کاری کاو هر اپی هیتری دا روان آنا ایه ایک اپی این آتمی که کنیک پر این دو خمسا وی نیک که دا ایه ධර්මානුකූල එක දකින්න ඕනේ. ඒ කියන්නේ කෙනෙක් අපිට පීඩාවක් කරනකොට කෙනෙක් අපිට වැරද්දක් කරනකොට මම සංසාරයේ කෙනෙකුට පීඩා කරන්න නැති කියලා දකින්න ඕනේ. දැන් එහෙම නොවුනා නම් ඔබ මොකද කරන්නේ? ඔබත් එතෙන්ට ගැටීමකට ගැටීමට ගිහලා ඔබත් අකුසල් කරගන්නවා. ඒතකොට ඔබ අකුසල් කරගත්තේ කුමක් නිසාද? ඔබේ අකුසල් නිසායි ඔබ අකුසල් කරගත්තේ නේද? අකුසලයේ නිසා අපි තව අකුසල් කරගන්න කෙනෙක් බවට. නමුත් අර එහෙම එක ශරණියෙන් දැන් බුදුරජාණන් වහන්සේ කියනවා රූපේ මායය හැටියට දකින්න කියලා. දැන් ඔබේ ඉස්සරහට ඔබේ තරහ කෙනෙක් එනවා. ගැටිලා යාට බැනලා නැති අකුසල් ගොඩ ක්‍රස් කර ගන්න. එතකොට ඒ අකුසල් රැස්ුනේ මොකද්ද? පස්ස පච්චයා වේදනා. පස්සේ නිසා සකස් වුණා වූ විඳීමක් විතරයි එතන තිබෙ. වෙන දෙයක් නෙමෙයි. පස්සේ නිසා රූපේ පස්සේ නිසා සකස් වුණා වූ විඳීමක් තමයි ඇලීම හෝ ගැටීම. නමුත් ඔබේ විඳීම නිත්‍ය වශයෙන් ගත්තා. ඒ පස්සේ නිත්‍ය වශයෙන් ගත්තා. ඒක අනිත්‍ය සංඥාව වඩනවා නම් ඒ විදිහටයි වඩන්න ඕනේ. පස්සේ නිත්‍ය වශයෙන් ගත්තායි කියන තැනින්දම ඔබ ගැටීම සකස් කරගත්තා. हेतुफल धर्म मम संसारे के मठ मे अभनी कारण हेमनताउल गोड कति समाज अभी जीवत्न बे के प्रश्न जीवत्न बे मे संकीन समाज कटुकर कटुकर समाज अभी दक्ष अभी गेलवीला अभी गेलवीलायान अनुंगन हितावश ने අපි කේන්ති ගන්න නැතුව ද්වේෂය සකස් කර ගන්න නැතුව ඉන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එහෙමනම් අපි එක්කෝ එන රූපය අනිත්‍යයි කියලා දකින්න ඕනේ, එක්කෝ රූපය මායය හැටියට දකින්න ඕනේ. එහෙම නැත්නම් අර හේතුඵල ධර්මයන් ගලපල දකින්න ඕනේ. එහෙම දැකලා අපි අකුසලයෙන් මිදෙන්න දක්ෂ වෙන්න ඕනේ. නැත්නම් ඉතින් අපිට දවස ගානේම මහා අකුසල් කන්දක් ගොඩ ගහගෙන ඉන්න වෙනවා. ඉතින් බුදුරජාණන්සේ කියන ද්වේෂය කේන්තිය පුංචි පුංචි සකස් වුණා තවසානේ දීක මහා දෙයක් බවට පත් වෙනවා කියලා. අපි නිරතුරුව කේන්ති ගන්න ගියොත් ඒ කේන්ති අපේ ජීවිතේ කොටසක් බවටම පත් වෙනවා. ඒ කොටසක් බවට පත් වෙන්න පත්න දේශේ බොහොම දරුණු විපාක දෙන දෙයක්. මොකද යක්ෂයා කියන සත්වයා නිර්මාණය කරන දේශේ නිසා, තිරිසන් ලෝකයේ නිරය කියන සත්වයා නිර්මාණය කරන දේශේ නිසා අපි හිතුවට කේන්තිය කියන දේ ලේසි දෙයක් කියලා මැරෙන වෙලාවේ කේන්තිය සකස් වුණොත් අපිට ගැලවෙන්න. දෙයක පන්සලක හම්බේ ආමග උපාසක මහත්තයෙක් හිටියා. ඒ පන්සලට යා හරිලාදී. අවුරුදු 90ක් විතර වයසයි. නමුත් කොච්චර ලැබිද කියනවා නම් පන්සලේ හැම කටයුත්තක් මෙයා තමයි සිල්පිරිසෙත් නායකයා. මේ ඇත ගම්මානික. නමුත් කොහොම හරි මේ මහත්තයා හාමුදුරුවොත් එක්ක ගැටුණා අන්තිම කාලේ. ගැටිලා දැන් පන්සලට එන්නෙම නැහැ. ආවත් මොකක් හරි වැරද්දක් කරන්නයි එන්නේ. එයා දැන් පන්සලට ඇවිල්ලා මේ හැටි කවුරුත් නැත්තම් මෙතන බාල්දියක් තිබුණා මේ බාල්දිය කැලේට විසිකරලා යනවා. එහෙමයි ආ ඒ තරම් කේන්තිය පන්සලත් එක්ක. කොහොම හරි දැන් මේ මිනිස්සු අසනීප වුණා. असनीप पंसले आंदुरंट असनीपुना दिना एक पोड़ी स्प्रीता एक वाटे दिना एंदवाल देखे इन दिन सुमान एंदवाल देखे मे दिन मूनट मून बेलवे मूनट मून बेलवे को मरी मे वयस महसी मेरे नो रहा नमेटी तर नमेट मेरे नोट या लंग इन दू लतो तीला कह गहन ए कह गह दिन मे हामद्रु ऐ के हुए एक बाने को द्वेश නමුත් අපි දන්න ආමතුරුව කෙනෙක් අර වයසක සීයා මැරුණාට පස්සේ කොහේ උප්පත්තිය ලැබුවාද කියලා බලද්දී එයා දැකලා තින්නේ කිඹුල් කුසක් කිඹුලෙක්ගේ කුසක්. ඒ කියන්නේ මෙයා කිඹුල් කුසක කිඹුල් පිටරේක උප්පත්තිය. ඒ කියන්නේ ද්වේෂයට අදාල කිඹුලා කියන්නේ බොහොම ධර්ම ද්වේෂයක් තියෙන සතෙක්. කිඹුලා පිඹිනකොට අලිය පිඹිනවා වගේ එයා කේන්ති ගියාම හරිම ද්වේෂයක් තියෙන සතෙක් තමයි කිඹුලා කියන්නේ. අපි නිකන් ওই වතුරේ පාවි පාවි ඉන්නවා දැක්කට ඔයා ගොඩ බිමට එනවා රෑ කාලේදී. ඒ කියන්නේ කිඹුලත් එක්ක අපිටවත් දුවන්න බැහැ. ඒ තරම් වේගෙන් දුවන ඒ තරම් කිපෙන සතෙක්. ඒතර බාන අර මහත්තයා ඊළඟ නිමේෂයේම කිඹුල් පිටරේක ඒක තමයි ද්වේෂය කියන්නේ. ඒතකොට අපි ද්වේෂය සකස් කරගත්තොත් අපි දන්නේ කොයි වෙලාවෙ අපිට කුමක් සිද්ධ වෙනවද කියලා. අපි ජීවිතේ මැරෙනවා කියන අපි මේ වගේ කතා කරනවා hina වෙනවා වගේ ලේසි වැඩක්
නෙමෙයි මැරනවා කියන්නේ මේ සියල්ලම දාලා යනවායි කියන කාරණේ. එතෙන්දී අපි කොයි හිතක් සකස් වෙයිද කියලා අපි කියන්න දන්නේ නැහැ සීලෙන් පරිපූර්ණ නැත්තම්. ඉතින් එහෙම සකස් වුණා ආදර අසරණ මිනිස්සු අවසානයේ කිඹුල් බිත්තරයකට තමයි බැසගත්තු ද්වේෂය නිසා. මොකද ඒ දෙන්නා ඒ තරම් අවසාන ද්වේෂ කළා. ඉතින් ඒකයි ද්වේෂය කියන්නේ හරි භයානක තැනක්. ද්වේෂය කියන්නේ තිරිසන් ලෝකෙට වැටෙන හුඟස්සත් උඩ සර්ප ලෝකේ ඉන්නේ ඔය සර්පයාගේ විෂ කියන්නේ මොකද්ද? ගිය ජීවිතේ ද්වේෂය. වෙන දෙයක් නෙමෙයි. ඔය දැඩි ආකාරයෙන් ද්වේෂය වඩපු අය. වැඩිලා ඒ නිසා තමයි ආට ඒ තරම් විෂක් එන්නේ. ඉතින් ඒ නිසා ද්වේෂය හරි භයානක තැනක්.